ආයුබෝවන් විවිධ විදිය වීඩියෝ සරගෙන ඇවිත් සියුක්වන අපි ඔයාලට නිතරම අලුත් දෙයක් ගැන කතා කරන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අදත් අපිරහස් කතාවක් ගැන අපි ඔයාලා දැනුවත් කරන්නයි හදන්නේ. මේ වීඩියෝ එක නරඹන අතරතුරම අපේ සියුක්වන channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒත් එක්කම bell icon එක click කළොත් හැම වීඩියෝ එකක්ම දාපු ගමන් ඔයාලට බලන්නත් පුළුවන්. ඉතින් අපි අද කතා කරමු ලෝකයේ කාටත් අපිරහස් තැනක් වන ඒරියා 51 ගැන. ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ ඉඳලා වයඹ දිසාවට කිලෝමීටර් 190ක් පමණ ගමන් කරනකොට ඉතා ශුෂ්ක භූමි ප්‍රදේශයක් මුණගැහෙනවා. නෙවාඩා ප්‍රාන්තයේ ඇන්ටිලොප් නිම්නයේ පිහිටි විශාල එඩ්වර්ඩ්ස් ගුවන් හමුදා කඳවුරු භූමිය තමයි ඒරියා 51 වල තියෙන වැදගත්ම කොටස. ඉතින් මේ කඳුර පාත්තා ගැනීමේ අරමුණ තමයි එක්සත් ජනපද හමුදාවේ භාවිතය සඳහා පර්යේෂණාත්මක ආයුධ ගුවන් යානා පරීක්ෂා කිරීම හා සංවර්ධනය කිරීම කියලා ප්‍රචලිතව තිබුණත් ඒක ඇත්තක්ම නෙවෙයි. ඒ වගේම ඒරියා 51 පිළිබඳ දැඩි රහසභාවය රැකගැනීමට අවශ්‍ය හිඳම ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ප්‍රසිද්ධ කරමින් තියෙන්නේ අහසින් කඩාවැටෙනු හඳුනානුගත් පියාසර වස්තුන් වල නවාතන් ගැනීමට සහ පිටිසක්වල ජීවීන් පිළිබඳ රසායනාගාර පරීක්ෂණ පැවැත්වීමට භාවිතා කරන ස්ථානයක් කියලා. නමුත් මේ ප්‍රදේශය වෙනත් වැදගත් රහසිගත පර්යේෂණ, කලතරණය පිළිබඳ පර්යේෂණ, ටෙලිපොටේෂන් පිළිබඳ පර්යේෂණ, පිරිසක්ව ජීවීන් සමග සම්බන්ධතා, කාලගුණයේ පාලනය කිරීම සඳහා මාධ්‍යයක් සංවර්ධනය කිරීම ආදී කටයුතු සඳහාද පාවිච්චි කරනවා. ඒරියා 51 හි පර්යේෂණ කරමින් පිරිසක්ව ජීවීන් සතු දියුණු තාක්ෂණයක් භාවිතා කරමින් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රහාරක යානා නිපදවන බවට ලෝකයා සැක කරනවා. ඉරාකයට අෆ්ගනිස්තානයට පහර දීමේදී භාවිත වූ යම් ප්‍රහාරක යානා පිටසක්වල ආභාෂයකින් සාදාගත්තාද යන්නත් සැක කරනවා. වර්ග සැතපුම් 1360ක් වන මේ ප්‍රදේශය එක්සත් ජනපදයේ බලශක්ති දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂක කලාපයක් ලෙසද වෙන් කළා තියෙනවා. ඉතින් මේ ස්ථානය 1951දී රජය විසින් පටන් අරන් තියෙන්නේ න්‍යෂ්ටිකාවේ අත්දැක බැලීම සඳහා. නමුත් යම් රහස්‍ය ව්‍යාපතීන් මේ සිදුවන බව හෙළිවෙන්නේ 1954 ඉඳන් රාත්‍රී කාලයේදී ඒරියා 51 වටා සහ ඉහළින් දිස්සන අමුතු හා අපූර්ව ආලෝකයන් මිනිසුන් තුළ කුතුහලය ඇති කරනවා. ඒරියා 51 වල වැඩ කරන විද්‍යාඥයින් ඉතාම රහස්‍යගත ජීවිත ගත කරමින් ඉඳලා විවිධ රෝගාබාධවලින් ඒ තුළින්ම මිය යනවා. ඒරියා 51 නැරඹීමට ආරක්ෂක අංශයන්හි අවසර ලැබී ඇති අය පවා ලාස් වේගාස් සිට එහි ගෙන යනු ලබන්නේ ජැනට් නම් ගුවන් සේවය මගින්. හුරුපුරුදු ගුවන් නියමුවන් මේ ප්‍රදේශයේ 4800ට උතුර ලෙසින් හඳුන්වනවා. කඳවුරට ඉහළින් තියෙන ගුවන් අවකාශයට පූර්ව අනුමැතියකින් තොරව කිසිම ගුවන් යානයකට ඇතුළු වෙන්න බෑ. ඒරියා 51 වල ආරක්ෂාව සඳහා ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයන් නිරන්තරයෙන් මුර සංචාරයේ යෙදෙනවා. ඔවුන් යුද ට්‍රක් රථ ඇතුළු විවිධ වාහනවල නිතිපතා මුර සංචාර කරනවා. පරාසික ප්‍රදේශයේ ආරක්ෂාව උදෙසා මේ වනතෙක් නම් සිවිල් වැසියන් සමග ගැටුමක් ඇති වූ බවට වාර්තා වෙලා නැහැ. නමුත් අනතුරු පිළිබඳ ඇඟවීම් දැන්වීම් නොතකා ආරක්ෂිත නීති උල්ලංඝනය කිරීමද සිවිල් වැසියෙකු උත්සාහ කළොත් නීති ක්‍රියාත්මක කිරීමට බලය ආරක්ෂක අංශවලට පවරලා තියෙනවා. අනතුරු ඇඟවීමේ නිවේදන කඳවුර වටා දකින්නට සලස්සලා තියෙන්නේ ඒක හින්දා. 1974දී ජූලි මාසයේ මෙක්සිකෝවේ රොස්වෙල් වලට පිරිසක්වල යානයක් කඩා වැටුණා. මෙහි සිටි ජීවීන් 6 දෙනාගෙන් 5 දෙනෙක්ම මිය ගිය බවත් එක් අයෙක් ජීවත්ව සිටි බවත් මේ සියලු දේ ඒරියා 51 වලට ගෙන ගිය බවත් ඔවුන් මේ පිළිබඳ පරීක්ෂණ කළ නමුත් ලෝකයට කිසිම තොරතුරක් ලබා නොදුන් බවත් සඳහන් වෙනවා. ඒරියා 51 කියන්නේ කිසිවෙකුට කිසිදා නැරඹීමට ඉඩ නොදෙන ප්‍රදේශයක්. ඒ තුළ සිදුවෙන ක්‍රියාවලියන් සහ ඒවායේ ප්‍රතිඵල ගැන තොරතුරු ඉතාම රහසිගතයි. ඉතින් අද වෙනකොටත් ඒවා අභිරහසක්. ඉතින් මේ වීඩියෝ එක බලන්න ඔයාලා හැමෝම අපිත් එක්ක එකතු වීම ගැන අපිට සතුටක්. ඉතින් ඉක්මනින්ම නැවත අලුත් තොරතුරක් එක්ක අපි එකතු වෙමු. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස
පහතින් කමෙන්ට් කරගෙන යන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.